අයිබෝන් හැමදාම අපි එක එක විදිහ කරි හදනවානේ අද අපි හදලා බලමු ගමේ විදිහට කිරි හොත්තක් බත් පාන් ඉදියා පොර එකක් එක කන්න පුළුවන් කිරි හොත්ද කොහොමද හදන්නේ කියලා අද අපි හදලා බලමු එන්නකෝ අද මට ඕනේ වෙනවා රතු ලුණු ගෙඩි 8ක් විතර ඒත් එක්කම අපිට ඕනේ වෙනවා අමු මිරිස් කලල් දෙකක් इलांट अभी सुलांटोनी रात कमाटोनी दिन मेरी का शुद्ध कर अंदर की पोल की कदल दी ඉතින් ඔන්න ඔය විදිහට ගාගත්ත පොල් ටිකෙන් අපිට පුළුවන් දැන් පොල් කිරි ටික හදාගන්න පොල් වතුරම දාලා මිනික ගන්නවා නම් වඩා හොඳයි අපි මුලින්ම මිටි කිරි ටික හදාගමු අපිට මේකට ඇත්තටම මිටි කිරි කෝප්පයක් වගේ තිබ්බම ඇති එච්චර ලකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ දැන් මේ පේන්න තියෙන්නේ අපි හදාගත්ත මිටි කිරි සහ දිය කිරි දෙකම අපිට මෙතනදී උකු කිරි සහ දිය කිරි දෙකම ඕනේ මම ඉස්සරහට කියනනම් ඇයි අපි මේ දෙක වෙන වෙනම අරන් තියාගන්නේ කියලා ඔන්න ඉතින් අපි අපේ පොල් කිරි ටික හදාගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ අපි ගත ලුණු මිරිස් ටික හොඳට හොදගන්න අපි දැන් මේ ටික හොදගමු. अवश्य पाविच कर
එතෙකම ගම්බරිස් එහෙඳි භාගයක් උඹලකට එහෙඳි එකක් උඹලකට වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් එහෙම කැමතියි නම් ඒක ප්‍රශ්නයක් නැහැ උඹලකට වැඩි වෙන තරමට හරිම රසයි එතෙකම උළු හල් තෙහෙඳි කාලක් ඒ වගේම රස ප්‍රමාණයට අනුව ලුණු මේ වෙලාවේදී අපි දාගෙන මේ ටික හොඳට මිශ්‍ර කරගමු දැන් අපිට තියෙන මේ ටික මිශ්‍ර කරගන්න මම මෙතනදී හැන්දක් පාවිච්චි කරන්නේ නැහැ අතින්ම මිශ්‍ර කරගන්නවා දැන් අපි මේකට දියකිරි කෝප්ප භාගයක් වගේ එකතු කරගමු මොකද දියකිරි වලින් ඔක්කොම ටික තැම්බෙන්න ඕන ගොඩක් අය එකපාර මිදිකිරි එකතු කරනවා නමුත් ඒක නෙමෙයි හරිම ක්‍රමය මුලින්ම දියකිරි එකතු කරගෙන ඊට පස්සේ තමයි අපි මිදිකිරි එකතු කරගන්නේ අපි දැන් මේක හැඳි ගා ගමු. කිරි හොද්ද කැටි ගැහෙන්නේ නැති වෙන හැම වෙලාවෙම අපිට හැඳි ගන්න නම් වෙනවා. මේ ටික හොඳට තැඹුණාට පස්සේ අපිට පුළුවන් ඊටි කිරි කෝප්ප එක හමාරක් වගේ මේකට එකතු කරගන්න. මේ පේන ප්‍රමාණයටම ගින්දර දාගෙන අපි මේක හොඳට හැඳිගා ගමු. නිතරම අපේ හොත හැඳිගාන මතක තියාගන්න මොකද කැටි ගැහෙන්න දෙන්න මෙපා. ලිපෙන් බාගත්තට පස්සෙත් අපි නොනවත්වා මේක හැඳිගා ගන්නව නිවෙනකම්ම කිරි හොද නිවුණට පස්සෙත් අපිට පුළුවන් මේකට දෙහි ටිකක් එකතු කරගන්න ඔන්නයිතින් දැන් අපි නිවිච්ච කිරි හොදට දෙහි ටිකක් එකතු කරගන්න හදන්නේ. මට අද ඕනි වෙන්නේ දෙහි බොහොම පොඩ්ඩයි. ඉතින් ඒ නිසා මම මේ විදිහට පෙත්තක් කපලා අයින් කර ගන්නවා. දෙහි එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක ආපහු හොඳට හැඳිකා ගන්න දෙහි වලින් බොහොම හොඳ සුවඳක් අපේ කිරි හොද්දට එකතු වෙනවා හැමදාම වගේ අපි ඉතින් ලස්සනක් ටිකක් බලනවානේ ඉතින් අනේ නිසාම රතු මිරිස් කරලකුත් කපලා මම එකතු කරගන්නවා ඔන්න ඉතින් මේ වෙද්දී අපි ගමේ රසට හදාගත්ත කිරි හොද්ද හදලා ඉවරයි. හරිම සෝමයි මේ වෙද්දීත් අපි කාලා බලමු රස කොහොමද කියලා.
ඇත්තටම හරිම රසයි. ඔයගලන්ට පුළුවන් දැන් ලේසියෙන් ගෙදරදී කමේ රසට කිරි හොද්දක් හදාගන්න. හැබැයි හදලා බලලා ඔයගලන්ගේ අදහස් අපිට දක්වන්නත් අමතක කරන්න එපා.